අද මධ්‍යම රාත්‍රී 12 සිට සිළුම් ප්‍රචාර කටයුතු අවසන් වෙනවා. ඒත් අපි අද දිනේ පැවැත්වෙන සිළුම් අපේක්ෂකයන්ගේ අවසන් රැලි වලට අදාළව ඒ අදාළ ප්‍රවෘත්ති පළ කිරීමට අවසන් හෙට මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශන තුලසයින් පෙර ඒ කටයුතු අවසන් කළ යුතුයි. මාධ්‍යයක් තුල මධ්‍යාහන ප්‍රවෘත්ති නොතිබීම ඒක හවස ප්‍රචාරකට හේතුවක් නෙවෙයි. පස්වර එකට පසු කිසිදු ආකාරයක මේ රැලි වල ප්‍රචාරක පටයක් හෝ ඒ රැලි වලට අදාළ කිසිදු නිවේදනයක් දැන්වීමක් පළ කිරීම හෝ ප්‍රවෘත්තියක් පළ කිරීම සම්පූර්ණයෙන් තහනම්. අනුගස්ථාන සඳහන් නීතිය ආරක්ෂාගෙන සිල්දා බැඳී ඉන්නවා. ඒ නිසා සියලුම ආකාරයේ මාධ්‍ය සමාජ මාධ්‍ය ජාලාප අපි ඉල්ලීමක් කරන්නේ ඔබ සියලුම දෙනා මේ රටේ යහපත වෙන කටයුතු කරන නම් මේ රටේ මූලික නීතියට එකඟව කටයුතු කරන්න කියන තමයි තාම කරුණාවෙන් ඉල්ලාසි. මේ වෙනකොට තැපැල් පැතුමට 90%ක් මේ නිලචන් දැනුම බෙදා හැරීම සිදු කර අවසන්. යම් ලෙසකින් මෙතෙක් ඔබට තමන්ගේ නිලචන්දන ලැබි නැත්නම් ඔබට මේ දින කීපය තුළ පුළුවන් තමන්ගේ උපතැපල් කාර්යාලයට ගිහිලා අදාළ නිලචන්දන ලැබ ගන්න. හැබැයි නිලචන්දන නිබද තිබීම අත්‍යවශ්‍ය කාරණාවක් නෙවෙයි. ඔබට අපේ විසින් පිළිගන්නා ලද හැඳුනුම්පත් ප්‍රමාණවත් තිබුණම නිලචන්දන නිබද ඇත්තටම අපි කරන්නේ ඔබට චන්දමැද චන්දය ප්‍රකාශකයට කරන ආරාධනාවක් ඒ සම්බන්ධයෙන් ඔබට කරන ලිඛිතව කරන දැනුම් දීමක් පමණයි. මේ ලිපිය තිබෙනවා නම් අපිට ගන්දුර කිරීම ඉතාම පහසුයි චන්දමැදස්ථානය තුළ. ඒ නිසා ඒ ලිපිය රැගෙන යාම වඩා වැදගත්. හැබැයි ඔබ ළඟ නැහැ කියලා ගැටලුවක් නෑ. ඔබගේ පිළිගත් ජාතික හැඳුනුම්පත් හෝ වළංගු රිදුරු බලපත්‍රය, වළංගු ගම බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත, භික්ෂු භික්ෂුණී සඳහා නිකුත් කරන හැඳුනුම්පත, తాවකාලික හැඳුනුම්පත් අපි නිකුත් කරන මේ රැගෙන ගිහිලා ඔබට චන්දේ පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා.